පවතින විදුලි අර්බුදය තවදුරටත් බරපතල තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඇතැම් බලාගාරවල විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවි තෙල් අවසන්. කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් පවතින්නේද තවත් දින කිහිපයකට පමණයි. මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් මෙගාවොට් 300ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී අවසන්. සපුගස්කන්ධ බලාගාරයටත් අවශ්‍ය දැවි තෙල් අවසන් වීම නිසා මෙගාවොට් 108ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා. දැවිතෙල් යොදා විදුලිය උත්පාදනය කරන බලාගාර දැන් පවතින්නේ අවදානම් තත්වයකයි. විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය පිළිබඳව සාකච්ඡාවක් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. මේ අතර පවතින තෙල් අර්බුදය හමුවේ විදුලිය උත්පාදනය කිරීමට ගැටලු මතුවෙති නිසා අද දින පැයක කාලයක් සහ හෙට දින පැය දෙකක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ ප්‍රකාශ කළා. එය අදියර 4ක් යටතේ දිවයින පුරාම සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. දැන් මේ ඉන්ධන තත්ත්වය මේ විදිහට ගියොත් එම අපිට සිද්ධ වෙනවා හෙට දිනේ පැයක විදුලි කප්පාදුවකටත් ඒකම අනිද්දා වගේ වෙනකොට එය පැය 1 විනාඩි 45ක් එහෙම පැය 2ක් පමණ එක පාරිභෝගිකකින් විදුලිය කප්පාදු කරන්න වෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වෙන අවසන් තීරණයක් ගැනීම සඳහා මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී අද දිනේ විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රූ නවමනී මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.